ටින්ටින් කියලා කියන්නේ අපි කවුරුත් ඉතාම ආදරය කරන විශිෂ්ට කාටුන් නිර්මාණයක්. මේ සුන්දර නිර්මාණය සිද්ධ කිරීමට අදහස ඇවිල්ලා තියෙන්නේ හර්ජේ නම් බෙල්ජියානු ජාතික කාටුන් ශිල්පියාට. ඔහු මේ නිර්මාණය කළේ ප්‍රංශ භාෂාවෙන්. ඒ 1929 වර්ෂයේදී කොටස් 29ක් විදිහට ඔහු විසින් නිර්මාණය කළ මේ නිර්මාණය මුලින්ම පළමුනේ ලේ පෙටිට් වෙන්ච් ටීම් නම් සංග්‍රහයෙන්. එම සංග්‍රහව මේ කාටුන් කතාව 1940 වසර දක්වා පළ කර තිබුණා. ලේ සෝර්නම් බෙල්ජියානු සංග්‍රහව 1940 සිට 1944 දක්වා ටින්ටින් කොටස් වශයෙන් පළ කිරීමට දායක වී තිබුණා. ඊට පස්සේ 1946 සිට 1977 දක්වා ටින්ටින් නමින්ම වූ සංග්‍රහයක් විදිහටත් හර්ජේ විසින් මේ විශිෂ්ට නිර්මාණය සිය පාඨකයාට දායක කර තිබුණා. 1991 වසරේදී මේ සුන්දර කාටුන් නිර්මාණය ටීවී සීරීස් එකක් ලෙස ලෝකේ පුරා විකාශනය ආරම්භ වුණා. ඒ නරඹපු නැති කෙනෙක් ලෝකේ නොමැති තරම්. මේ නිර්මාණය තවමත් ලෝකේ පුරා රටවල් රාශියක විවිධ භාෂාවන්ට හඬ කවමින් විකාශනය වෙනවා. ටින්ටින් ලංකාවෙත් අවස්ථා ගන්නාවකදී විකාශනය වුණා කියන එක ඔබත් දන්නවා ඇති. ටින්ටින්, ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් සහ තොම්සන් සහෝදරයෝ මේ හැම චරිතයක්ම හර්ජේ විසින් නිර්මාණය කළේ හිතුමතේ නෙවෙයි. මේ සෑම චරිතයකටම ආවේණික වුණු සුවිශේෂී කතාවක් තිබුණා. ඉතින් විශ්වලෝකයෙන් මේ සුවිශේෂී වීඩියෝව අද වෙන්වන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම කාටුන් නිර්මාණය ලෙස සැලකෙන ටින්ටින් කාටුන් නිර්මාණය පිළිබඳව ඔබ කවදාවත් අහලා නොතිබුණු තොරතුරු 10ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි. අංක 10 ටින්ටින් පිටපත් මිලියන 230ක් ලෝකයේ පුරා විකිණී තිබෙනවා. ටින්ටින් මේ වෙද්දී භාෂා 70කට පරිවර්තනය කර ඇති බවයි සඳහන් වන්නේ. මේ කාටුන් නිර්මාණය ලෝකයේ වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වූ කාටුන් වලින් එකක්. ටින්ටින් ඉන් ද ලෑන්ඩ් ඔෆ් සෝවියට් ටින්ටින් කාටුන් කතාමාලාවේ පළමු කොටසයි. හර්ජේ විසින් එහිදී ටින්ටින්ව හඳුන්වා දෙන්නේ ප්‍රංශ තරුණයෙක් විදිහට. ඒ වගේම තමයි ඒ සංග්‍රහ කාටුන් කතාවක් විදිහට ආරම්භ වෙලා රූපවාහිනී සහ ගුවන්විදුලි කාටුන් මාලාවක් ලෙසත් වේදිකා නාට්‍යයක් ලෙසත් අවසානයේදී සිනමා පටයක් ලෙසත් නිර්මාණය වූ ලොව අතලොස්සක් වූ කාටුන් නිර්මාණ වලින් එකක් විදිහටයි සැලකෙන්නේ. ටින්ටින්ගේ වීරක්‍රියා කතාමාලාවේ අවසාන කොටස වූයේ ටින්ටින් ඇන්ඩ් ඇල්ෆ් ආර්ට් නම් කතාවයි. අංක 9 ටින්ටින් අවසාන කොටස නිකුත් වෙද්දී එහි කතුවරයා ජීවතුන් අතර සිටියේ නැහැ. ටින්ටින් ඇන්ඩ් ඇල්ෆ් ආර්ට් නම් කොටස ටින්ටින්ගේ වීරක්‍රියා කතාමාලාවේ අවසාන කොටස වුණා. මේ කොටස ප්‍රේක්ෂකයන් අතර පත්වුණේ 1986 වර්ෂයේදී. නමුත් ටින්ටින් කතෘ හර්ජේ මහත්මයා 1983 මාර්තු මාසයේදී මිය යනවා. ඔහු ලියුකේමියා රෝගෙන් පීඩා විඳපු පුද්ගලයෙක් කියලා සඳහන් වුණා. හැබැයි ඒ වෙනකොටත් ඔහු ටින්ටින් කතාමාලාවේ අවසාන කොටස නිර්මාණය සඳහා කටුසටහන් සකස් කරලා තිබුණේ. පිටු 150ක් පුරා පැන්සලකින් ඔහු මේ කතාව ලියා තිබුණා. නමුත් ඒ අවසානයක් ඔහු තීරණය කර තිබුණේ නැති බවයි සඳහන් වන්නේ. ටින්ටින් කතාමාලාවට තිබුණු දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා හර්ජේගේ සගයෙකු වූ බොබ් ඩී මෝඩ් මේ කතාවේ අවසානය ලිවූ බවත් සඳහන් වෙනවා. මේ කතාමාලාවෙන් පසු ටින්ටින් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට හර්ජේගේ බිරිඳ කැමති නොවූ බවත් සඳහන් වෙනවා. අංක 8 ටින්ටින් කතාවේ සෑම චරිතයකටම පසුබිම් කතාවක් තිබෙනවා. හර්ජේ කියලා කියන්නේ ටින්ටින් කතෘගේ සැබෑ නාමය නෙමෙයි. ඔහුගේ සැබෑ නම ජෝර්ජ් රෙමි. හර්ජේ යනු ඔහුගේ නිර්මාණ සඳහා භාවිත කළ නාමයයි. හර්ජේගේ පියාවන ඇලෙක්ස් රෙමි මහතාට නියුන් සොහොයුරෙක් සිටියා. ඔහුගේ නම ලියෝන් රෙමි. ඔවුන් දෙදෙනා එකම විදිහට අඳින්න පළඳින පුරුදු වෙලා හිටියා කියලා සඳහන් වෙනවා. ඔවුන්ගේ වෙනස තිබ්බේ උඩු රැවුලේ කියලා තමයි සඳහන් වුණේ. ඔබට ටින්ටින් කාටුන් එකේ සිටි තොම්සන් සහ තොම්සන් සොයුරන් මතක නම් ඔවුන්ගේ එකම වෙනසක් තිබ්බේ උඩු රැවුලේ බව ඔබට දැන් මතක් වෙනවා ඇති. ඒ වගේම තමයි ඔබට මහාචාර්ය කැල්කියුලස් මතකද? ඔහුත් ඇත්තටම සිටි කෙනෙක්. ඔහුගේ සැබෑ නම තමයි ඔගස්ටි පිකාඩ්. ඔහු මුහුදයට ගමන් කළ හැකි සබ්මැරිනයක් නිපදවපු බෙල්ජියමේ ප්‍රකට ස්විට්සර්ලන්තයේ උපන් විද්‍යාඥයෙක් කියලා සඳහන් වෙනවා. ඔහු අඳින්නේ පළඳින්නේ කාටුන් කතාවේ පෙන්වන මහාචාර්ය කැල්කියුලස් වගේමයි කියලා සඳහන් වෙනවා. අංක 7 ටින්ටින්ගේ මුහුණ කොහෙන් ආපු එකක්ද? දැන් මේ ගැන කතා කරද්දී ටින්ටින්ගේ රූපය ඔබට මැවිල පේනවා ඇති. ඇත්තම කිව්වොත් මේ රූපය හරිම විශේෂයි. ටින්ටින්ගේ ඉහළට එසවුණු කොණ්ඩය, කුඩා නහය මේ චරිතයටම වෙන්වුණු සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගනවා. ඒත් හර්ජේ මේ රූපය හිතට නැගුණේ කොහොමද කියලා ඔබ දැනගන්න හිටියද? හර්ජේ එහෙම නැත්නම් ටින්ටින් කතෘ ජෝර්ජ් රෙමි මහතාට සොහොයුරෙක් ඉඳලා තිබුණා. ඔහුගේ නම පෝල් රෙමි. ඉතින් ඔබට පේන මේ ඔහුගේ මුහුණේ සහ ටින්ටින්ගේ රූපයේ එක හා සමාන ලක්ෂණ තියෙනවා කියන එක ඔබට දැන් වැටහෙනවා ඇති. මෙන්න මේ හින්දා විදේශ වෙබ්බඩවි වාර්තා කරන්නේ හර්ජේ ඔහුගේ සොහොයුරාගේ රුව ටින්ටින්ගේ රූපය නිර්මාණය කිරීමට තෝරා ගත්තා කියලා කාරණේ. අංක 6 ස්නෝවිට නම ලැබුණේ කොහොමද? ස්නෝවි කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝගේම ආදරය දිනාගත් ටින්ටින්ගේ සහායක බලුපැටියා. ඒත් හර්ජේ සඳහන් කරලා තියෙන ආකාරයට මේ නම ඔහුගේ ඔළුවට ඇවිත් තිබෙන්නේ හරිම අපූර්ව විදිහකටයි. ස්නෝවි කියන ඉංග්‍රීසි නම ඔහු ප්‍රංශ භාෂාවෙන් මේ නිර්මාණය සිදු කිරීමේදී නම් කරලා තිබුණේ මී ලූ කියන නමින්.
ओगे मे नम गलपगिन तिबुने ओगे पलमु पेंपतियगे नमे अगे नम मारी लुईस हर्जे अयट आदरयट कथा करला तियेन्ने मी लू कियन नमे नमुत अवसाने एहा विवाह वेनबाट ओगे पिया अकमति वुनु बवत संधान मे निसा ओहुट ए आदरय अहिमि वुनु बवई वार्ता वेन्ने हबै ओहु अयव तमंगे विशिष्ट निर्माणय तुल जीवमान करला तिबुना अंक पहा दलाई लामा तुमागे सम्मानयट पात्र वु एकम कार्टून निर्माणय वन्ने टिंटिन ओबत ममत टिंटिन आदरय कला सेम टिबेटी आध्यात्मिक नायक दलाई लामा तुमात टिंटिन कार्टून कथाव केवल तिबुना ओहुत एट असीमित आदरय करपु केने ओ प्रकाश कले टिंटिन सैम पैतिकड़किम विशिष्ट निर्माण केले विशेषम ओहु टिबेटे पशुबीम करगेन सकसु टिंटिन कार्टून कोडसट तुमा गोडक आस करला तिबुना दलाई लामा तुमा टिंटिन निर्माणयट लाइट ऑफ ट्रुथ कियन सम्मानय पिरनमुवे 2006 वसरेदी मे कालेदिम तवत सुविशेषी सिद्ध्याक सिद्धवुना चीन भाषावट परिवर्तन करलाद टिंटिन कार्टून निर्माण टिंटिंग इन टिबेट कियन कथा औ टिंटिंग इन चाइना टिबेट कियला वेनस करला तिब्बा दलाई लामा तुमा एक अतीते इंदन चीन गेटुम अति करगत्त कियन कारणे ओब अहला ऐति औ एहिदी पेनवला तिबेनवा टिबेटे औंट आयति भूमियक कियला कोमुनत पस्से टिंटिन फाउंडेशन एकेन चीनयट वहाम ए वेनस करन्न कियला दनुम दुन्न कियला सदा अंक 4 टिंटिंग नील आर्मस्ट्रांग ट कालिन हंदट गिया टिंटिन निर्माण वलट आदरय करन ओब मे सिदुवीम कवदारी हंदुना गत्तद यूरी गगारिन नम रुसियानु गगनगामिया अभ्यवकाश तरणय कले 1961 एदी एट प्रतिचारयक विदिहट सद तरणय करन्न अमेरिका एक्सेंट जनपदे अपोलो मेहेयुम आरंभवेत 1961 एदी नील आर्मस्ट्रांग एडविन ऑल्ड्रिन सह माइकल कॉलिन्स हंदवेत गमन कले 1969 जूली 20 वेनिदा हबै टिंटिंग हंदट गिये ईट अवुरुदु 15कट कलिन 1954 एदी तमै टिंटिन हंदट गिये मेक साहित्यमय कारणयक वुनाट हर्जे मेहरा दुन संकल्पय हरिम वेदगत्तय मिनिसुन्ट हंदट यन्न पुलुवन् कियन बलापोरोत्तुवक टिंटिन कथामालाव हरहा हर्जे समाजगत कला ए वगेम ओहु केतरम इदिरियट लोकय गैन हितला तिबुनद कियन एकत् मेयिन् ओप्पु वेनवा अंक 3 टिंटिन रटवल गोडकट गियाट हर्जे ए किसिम रटकट गिहिन् नैह टिंटिन कार्टून मालाव पुरावटम टिंटिन चरित्रय विविध रटवल वल प्रसिद्ध स्थान वलट यमिन् परीक्षण कटयुतु सिद्ध करन ओबट मतक ऐति हबै मे किसिम तनकट हर्जे कवदाव गिहिल्ल तिब्बेनैह ए हेम तनक गैन ओहु कियवला तिब्ब विस्तर पादक करगैन तमै ओहु लिव्वे ए काले अद वगे इंटरनेट तिबुन नैति निसा हर्जे मे विस्तर होयागन गोडक महान्सि वेला तिबुना ओगे निर्माण वल संधान वन गोडक गोडनगिलि सह बलकोटु अत्तटम पिहिटला तिबुनु एवा बवै संधान वन्ने अंक 2 टिंटिन गैन हर्जेट आपु चोदनाव टिंटिन कार्टून मालाव ओब अवधानयेन युतुव नरंबुवा नम ओबट कवदारी मे दे दनला ऐति टिंटिन कार्टून निर्माणे सिटिन एकम कांता चरित्रय बियांका कैस्टाफ्यूरे पमनाक बव ओबट तम मतक वेन्न ओने ए वगेम तमै कार्टून एक पुरावट विदेश रटकट नोगिय एकम चरित्रय लेस हैदिन्नेन्ने मे कैस्टाफ्यूरे चरित्रय इतिन टिंटिन कथामालाव पुरावटम कांतावकगे चरित्रयक एतराम होंदि निरूपणय करन्ने नैति निसा हर्जे पुरुषयन्ट मौलिकत्वय दीला मे निर्माणय निर्माणय करला तियेनवा कियलात पोडि चोदनावकुत ओहुट पस्से कालिकदि एल्लवुना अंक 1 टिंटिनगे लिपिनय ऐत्तटम कोहेद तियेन्ने टिंटिनगे वीरक्रिया कथामालावे संधान वेन आकारयट ओहुगे लिपिनय दक्वुने अंक 26 लैब्राडोर पार ब्रसल्स लेसयि ओहु जीवतुने महल निवासयकयि हबै ऐत्तटम एम स्थानये एवेनितनक नैति बवै वर्तमानदि सोयागेन तिबेन हबै हर्जे नमिन वन टिंटिन कौतुकागारय पिहिटला तियेन्ने දැනට ඒ ලිපිනේ. එහි හර්ජේ විසින් අඳින ලද ටින්ටින් සිතුවම්බල, මුල් පිටපත්, ඔහු විසින් ලියන ලද මුල් පිටපත් වගේම ටින්ටින් කොටස් වශයෙන් පළවුණු පත්‍රවල මුල් පිටපත්ද එහි තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ ස්ථානයේ හැම වසරකම විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇදී එන බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටේ සංචාරක ආකර්ෂණයේ ඉහළින්ම දිනාගත් ස්ථානයක් විදිහටයි සඳහන් කළ හැකි. ඉතින් මේ සියල්ල ගත්තාම ඔබ හොඳින් හඳුනන ටින්ටින් කාටුන් එක ගැන ඔබ නොදත් කරුණු ගොඩක් අත් දැනගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. तामत्तो आप यो सब्सक्राइब करने तं देन मो पियो सब्सक्राइब करने तावत किन कुड़ पेन मे वीडियो के शेयर करना तो ना मतक करने पा तावत दान सके आप एक मनीम मे वागे मे वीडियो के नाम होएनो इतेक रंदिला इन दिक्कत में विश्वलोक या तेक ओबटे सुबह दावसाक आई बोल